අදින් මේ තුන්වැනි පාඩමේ ගොඩක් වෙලා අපිට කරන්න පුළුවන් ඒ ඊට පස්සේ ගිණුම් කරන හැට යනවා ලබන සතියේ ඉඳලා එක්සෑම් එකටත් මම දවසක් කියන්නම් ඔයාලට පැය තුනක එක්සෑම් එකක් තමයි කියන්න ඕනේ පොඩ්ඩක් ටයිම් එක අපේ පැය තුනක් කොහොම හරි අතකට ට්‍රයි එකක් දෙමු නැත්තම් ක්ලාස් ටයිම් එකේ නැතුව හරි වෙන ටයිම් එකක හරි එහෙම පුළුවන් නම් කමන්නේ පැය තුනක් අද පැය දෙකක් මදි පේපර් එකට හරි අපිට ඉඳන් අද ගොඩක් වෙලාවට මේ පාඩම ඉවර කරන්න පුළුවන් වෙයි ලබන සතියේ ඉඳන් ගණන් හදන්න තියෙන්නේ බණහන වගේ අහගෙන ඉන්න නැහැ එකට එකතුලා ගණන් හදාගෙන යන්න තියෙන්නේ තව ඔයාලගේ යාළුවෝත් ඉන්නවා නම් තාම කොමස් ක්ලාස් එකක් හරියට හම්බුනේ නැති නැත්නම් එතන ගණන් ගිනුම් කරන්නේ පටන් අරන් හරියට තේරිලා නැති කවුරු හරි ඉන්නවා නම් යාළුවන්ට එන්න කියන ලබන සතිය ඉඳන් ගිනුම් කරන්නේ පටන් ගන්නවා සත පහකට බය වෙන දෙයක් නැහැ හොඳටම ඔළුවට දාලා දෙනවා කිසිම තැනක් අමාරු නොවෙන්න ඔයාලට කොමස් කියන සබ්ජෙක්ට් එක අලුත් ගිනුම් කරන්න අලුත් මලුනේ ලබන සතිය ඉඳන් තමයි ගිනුම් කරන්නේ ඔයාලා අඩිය තියන්නේ ඒක නිසා සමහර විට ඔය ඔයාලගේ අක්කලා අයියලා කියලා කි මේ අමාරුයි ගිනුම් කරන්න ඒක නිසා තෝරගන්නත් එපා කියලා එහෙම නැහැ හරිම සිම්පල් විදිහට යන්න පුළුවන් ඒක නිසා තව යාළුවෝත් ඉන්නවා නම් කියන්න මුලින් ඉඳලම එකතු වෙන්න මොකද නැත්තම් මැදට ගියාම චුට්ටක් ඔක තේරෙන්න නැතුව යනවා මුල මුල කලේ මොනවද පස්සේ කරන්න මොනවද කියලා හරි එහෙනම් අපි අද අපේ තුන්වෙනි පාඩමේ අන්තිම හරියට යන් පාඩම ඉතිරි කරන්න ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් සර්. හරි. අපි එදා මේ සමූපකාර සමිති වලින් තමයි ඉවර කළේ නේ සමූපකාර සමිති ගැන කතා කරලා ඒකේ පස්සේ අතක විදිහට ලක්ෂණ විතරයි නේද අපි කතා කළේ? ඔව් සර්. පස්සේ අවශ්‍ය ලිව්වේ නැහැ නේ? අපි චුට්ටක් සමූපකාර සමිති වලට එන්න කලින් කලින් කතා කරපු ව්‍යාපාර සංවිධාන ගැන කතා කර පොඩ්ඩක් මතක් කරගෙන ඉඳලා එමු. අපි ව්‍යාපාර සංවිධාන මුලින්ම කතා කරන්න පටන් ගත්ත තැන අපිට ව්‍යාපාර සංවිධාන පදනම් තුනකට එක එක විදිහට බෙදන්න පුළුවන් වුණා. මතකද පදනම් තුන කොහොමද අපිට බෙදන්න පුළුවන් වුණේ කියලා මේ සංවිධාන කොහොමද අපි බෙදුවේ? කාටවත් මතක නැද්ද? හිමිකාරීත්වය මත අරමුණ මත පරිමාණය මත හිමිකාරීත්වය මත බෙදුනේ කොහොමද? පෞද්ගලික රාජ්‍ය අරමුණ මත බෙදුනේ ලාභය අරමුණු කර නොගත් කියන්නේ එහෙනම් එයාලගේ අරමුණ මොකද්ද? සමාජ හේරේ සමාජ සුභ සාධනෙ. පරිමාණය මත කොහොමද බෙදුනේ? සුළුහා මධ්‍ය පරිමාණ මහා පරිමාණ. එතකොට අපි අන්නේ වර්ග තුනටම
වැටෙන්නේ එකම ව්‍යාපාර සංවිධාන සෙට් එක. අපි ඒතකොට කතා කළා මුලින්ම තනි පුද්ගල ව්‍යාපාර කතා කළා, හවුල් ව්‍යාපාර කතා කළා, සංස්ථාපිත සමාගම් කතා කළා. ඊට පස්සේ තමයි මේ සමූපකාර සමිති වලට ආවේ. තනි පුද්ගල ව්‍යාපාරයක් අයිතිකාරීත්වය නැත්නම් හිමිකාරීත්වය මත ගත්තොත් මොන අංශයටද අයිති? තනි පුද්ගල ව්‍යාපාරයක් මොන අංශයටද අයිති? හිමිකාරීත්වය මත කැඩුව පෞද්ගලික අංශයට. ඒක අරමුණ මත කැඩුව මොකක්ද අරමුණ? ලාභය අරමුණු කරගත්. ලාභය අරමුණු කරගත්. හවුල් ව්‍යාපාර හිමිකාරීත්වය මත කැඩුව ලාභය අරමුණු කරගත්. නෑ 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 පටල ගන්න එපා. මං ඇහුවේ හවුල් ව්‍යාපාර හිමිකාරීත්වය මත කැඩුණු බෙදුවක් කොහොමද කියලා. රාජ්‍ය පොදු දෙකම හවුල් ව්‍යාපාර රාජ්‍ය හවුල් ව්‍යාපාරක් තියෙනවද? පෞද්ගලික අංශයට විතරයි. හවුල් ව්‍යාපාර තියෙන්නේ පෞද්ගලික අංශයේ විතරයි. හවුල් ව්‍යාපාර අරමුණ මත කැඩුවොත් මොන පැත්තටද ඒ වැටෙන්නේ? ලාභය අරමුණු කරගත්. ලාභය අරමුණු කරගත්. අපි දැන් මෙච්චර වෙලා කතා කරපු ඔක්කොම වැටෙන්නේ පෞද්ගලික අංශයේ ලාභය අරමුණු කරගත් ගොඩට. සමාගමුත් එහෙමයි. සංස්ථාපිත සමාගමුත් පෞද්ගලික අංශයට අයිති, ලාභය අරමුණු කරගත්. හැබැයි සමූපකාර සමිති වලට එද්දි චුට්ටක් එක වෙනස් වෙනවා. සමූපකාර සමිති අයිති මොන අංශයටද? හරියට කියන්න. රාජ්‍ය අංශයද පෞද්ගලික අංශයද? අර්ධ රාජ්‍ය. නෑ 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 එහෙම මම කියව නැති ඒවත් ඔයාලා උත්තර දෙනවා. සමූපකාර සමිතිය අයිති පෞද්ගලික අංශයට. බලන්න ඔයාලා ගහපු ගැලීම් සටහනේ එහෙම නේද තියෙන්නේ කියලා. ඔයාලා පළවෙනිම දවසේ ගහපු ඉන්න මම ඔයාලට කියලා පෙන්න. හිමිකාරීත්වය මත ගත්තොත් පෞද්ගලික පොදු කියලා දෙකට බෙදෙනවා. පෞද්ගලික අංශ සෙට් එකේ තියෙනවා ඒක පුද්ගල හවුල් ව්‍යාපාර සංස්ථාපිත සමාගම් සමූපකාර සමිති සමිති සංවිධාන. එතකොට මේ හිමිකාරීත්වය මත ගත්තොත් මේ සමූපකාර සමිති තියෙන්නේ පෞද්ගලික අංශය යටතේ නේද? පේනව නේද ඔයාලට? හරි, ඒක තාම ඔලුවට ගියේ නැද්ද? ඔයාලට නිකන් ඒක නිකන් කන්ෆියුස් වෙලා වගේ දෙන්නේ. ඒ කියන්නේ හරියටම තාම තේරෙන්නේ නැද්ද? ඔයක් හරි ව්‍යාපාර සංවිධානයක් දුන්නාම මොකේටද අයිති කියලා හිතාගන්න අමාරුයිද තාම? අපි ආයි කතා කරමුද මේ ටික? මේ ගැලීම් සටහන තනියෙන් තාම අඳින්න අමාරුයි නේද? අපි දැන් අපි කතා කරගෙන යන්නේ හිමිකාරීත්වය මත බෙදුවොත් තනි පුද්ගල නැත්නම් ඒක පුද්ගල කතා කරලා ඉවරයි. හවුල් ව්‍යාපාර කතා කරලා ඉවරයි. සංස්ථාපිත සමාගම් කතා කරලා ඉවරයි. මේ සෙට් එක අපි පිළිවෙලට කතා කරගෙන යන්නේ. ඊළඟට දැන් තියෙන සමූපකාර සමිති. මේක අපි රාජ්‍යංශයට මේ දාලා තියෙන්නේ නැහැ නේද? ඒකත් පෞද්ගලික අංශයට. හැබැයි ගොඩාක් අයට හිතෙන්නේ සමූපකාර සමිති කියන දේවල් අයිති රාජ්‍යංශයට කියලා. මොකද ඒක ඒක තියෙන මට්ටමත් එක්ක ඒක අර සාමාන්‍ය මේ කඩයක් සාමාන්‍ය ව්‍යාපාරයක් විදියට තරඟයට එකතු වෙලා නැහැනේ. ඔහේ ඕක දුවනවා. මිනිස්සු බඩු ගන්නව නම් ගත්ත දෙන්න නැත්තම් නිකන් හිටපු දෙන්න කියලා ඔහේ තියෙන්නේ. අන්න ඒකයි සහ රජයෙන් එක එක මේ ආධාර නැත්තම් එක එක උදව් හම්බ වෙනවා සමූපකාර සමිති වලට. මොකද එයාලගේ මේක අපි සමූපකාර සමිති මෙන්න මේ සෙට් එක මෙහෙම්මම හිමිකාරීත්වය මත නැතුව අරමුණ මත බෙදුව. අරමුණ මත බෙදුවොත් මේක වැටෙන්නේ ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත් කියලා දෙකට බෙදෙනවා. ඇස ලාභ අරමුණු කරගත් ආයි
පෞද්ගලික පොදු කියලා යනවා ලාභ අරමුණු කරන උගත් දෙකත් පෞද්ගලික පොදු කියලා යනවා ඒකේ සමූපකාර වැටෙන්නේ ලාභ අරමුණු කරන උගත් පැත්තට එහෙමයි නේද හරිනේ එතකොට මේ සම සමූපකාර කියන එක හිමිකාරීත්වය මත බැලුවොත් පෞද්ගලික අංශයට අයිති අරමුණ මත බැලුවොත් ලාභ අරමුණු කර නොගත්. එතකොට එයාලගේ අරමුණ සමාජ සුබ සාධනනේ. එහෙනම් එයාලා ලාභ උපයනට වඩා කැමති සමාජයට නැත්තම් ඒත එයා ඒ කඩේට එන පාරිභෝගිකයන්ට එයාවට මිනිසුන්ට මොකක් හරි සමාජ සේවයක් කරන්න. ඒ කියන්නේ අඩු මිලට සාධාරණ මිලට බාන්න දෙන්නේ. සාමාන්‍ය ව්‍යාපාර වලට වඩා ඒකයි රජෙන් ගොඩක් සහන හම්බ වෙන්නේ සමූපකාර සමිති වලට. ඒ කියන්නේ මිනිසුන්ට දරන්න පුළුවන් ගානට සාධාරණ ගානකට බාණ්ඩ ලබා දෙන එක තමයි යාළගේ අරමුණ. සාමාන්‍ය සුබ සාධන. අන්න ඒකයි ගොඩාක් අයට හිතෙන්නේ මේක රජයේ ව්‍යාපාර සංවිධානයක් කියලා. හැබැයි කොමර්ස් ඉගෙන ගන්න අපි ආයේ කවුරු වැහුවත් කියන්නේ නැහැ මේක රජයේ ව්‍යාපාරයක් කියලා. මොකද දැන් අපි දන්නවා ගොඩක් මිනිස්සු හිතාගෙන හිටියට රාජ්‍යංශයට අයිති කියලා සමූපකාර කොමර්ස් කරන අපි දන්නවා මේක අයිති පෞද්ගලික අංශයට කියලා. ආයි වරදින එකක් නෑ නේද කවදාවත්? නෑ සර්. නෑනේ. හරි. ආයි වරදිනුම් නම් ඔන්ලයින් හරි කමන්නෑ ටොක්කක් අයින. හරි. අපි එතකොට පුද්ගල හවුල් ව්‍යාපාර සමාගම් ගැන කතා කළා. සමූපකාර සමිති ගැනත් අපි ටිකක් කතා කළා. ඒකේ ලක්ෂණ ගැන වෙනකන් කතා කළා. වාසිය අවාසිය අපිට ලියන්න තියෙනවා. හරි මම මේක ආයෙ නිකන් මුලින් ඉඳලා මතක් කරගෙන යනවා. සමූපකාර සමිති වලට එයාලගේ ලක්ෂණ ගැන බැලුවොත් අනිත් ව්‍යාපාර සංවිධාන කිසිම එකකට නැති අමුතුම ලක්ෂණ ටිකක් මෙයාලට තියෙනවා. ඒ වචන ටිකක් මතකද? අමුතුම වචන සෙට් එකක් හම්බුණා නේද අපිට සමූපකාර සමිති ගැන කතා කරද්දී. එකක් දෙකක් මතකද අපිට හම්බුණ අලුත් වචන මොනවද කියලා? ලක්ෂණ වල තිබ්බා මොනව හරි මතකද? ඔව් මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් තියෙනවා නේද? අයිතිය සාමූහිකව බෙදා ගන්නවා. ඒ වගේ නිකන් අර සමාජ සුබ සාධනයටම වෙන් වෙච්ච වචන ටිකක් මේක ඇතුලේ කතා වෙනවා. එතකොට අපිට සමූපකාර සමිති ගැන ඉගෙන ගනිද්දි අලුත් පනතක් හම්බ වුණා. ඒක 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත. එතකොට ඒක යටතේ තමයි සමූපකාරයක් ලියාපදිංචි වීම සහ අදාළ අනෙකුත් කටයුතු ඔක්කොම වෙන්නේ. හරි. සමූපකාර සංවිධානයක් යනු පුද්ගලයන් සමූහයක් විසින් සාමූහිකත්වය හා සමානාත්මතාව පදනම් කරගෙන ඔවුන්ගේ ආර්ථික ශක්තිය හා සුබ සාධනය වර්ධනය කර ගැනීම පිටුවාගත් ස්වේච්ඡා සංවිධානයකි. එතකොට මේක මෙයාලා ඇති කරගන්නේ මේක රජයෙන් ඇති කරපු දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය මිනිස්සු සෙට් එකකට මේ පටන් ගන්න පුළුවන්. අපි මේ මොකක් හරි ව්‍යාපාරයක් රාජ්‍යංශයට අයිති වෙනවා කියන්නේ ඒක පටන් අරන් තියෙන රජයේ. ඒක සාමාන්‍ය පුද්ගලයෙක්ට පටන් ගන්න බෑ. දැන් සම්පකාර කියන දේ එහෙම නෙමෙයි. අපි ඔයාලයි මමයි පන්තියේ සෙට් එකයි ඔක්කොම එකතු වෙලා සමූපකාරයක් පටන් ගන්නත් පුළුවන්. හැබැයි මේකට පොඩි නීතියක් නැත්තම් පොඩි මේ බලපෑමක් තියෙනවා. මේක සමාජික සංඛ්‍යාව කීයක්වත් ආවම ඉන්න ඕනද සමූපකාරයක් පටන් ගන්න නම්? 10ක් ඉන්න ඕනේ. උපරිම කීයක් ඉන්න පුළුවන්ද? ඕන ගන්න. කැමති ගානක් ඉන්න පුළුවන්. අපරිමිත උපරිමේ සීමාවක් නැහැ. එහෙනම් එක්කෙනෙක්ට දෙන්නට එකතු වෙලා ඒ දෙන්න
තුන්දෙනා කැමති වුණා කියලා සමූපකාරයක් පටන් ගන්න බෑ අනිවාර්යෙන්ම 10ක් අවම ඉන්න ඕනේ 10ක් හෝ ඊට වැඩි ගාණක් එකතු වෙලා සමූපකාර සංවිධානයක් පටන් ගන්න පුළුවන් සසඳි කනෙක්ට් වුණා නේද ඔයා සිග්නල් ඉෂු එකක්ද එනවා යනවා නේ දැන් හරිද සසඳි තාම හරි නැද්ද ඔයාට හඩියරම ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවා නේ බොඳ වෙලා වගේ නෑ නේ මොකද උදාහරණ සමූපකාර නායදෙන සමිති තියෙනවා නැත්නම් ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිති තියෙනවා. එතකොට ආයි කවදාවත් අමතක කරන්න එපා සමූපකාරයක් කියන්නේ අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ ආයත පෞද්ගලික කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. මේකට රජයේ අනුග්‍රහය ගොඩක් හිමි වෙනවා. මොකද මෙයාලා අඩුම මිලකට සාධාරණ මිලකට භාණ්ඩ විකුණන්න යනනේ. එතකොට අර නිකන් අනං මනං පොෂ් බඩු නැත්නම් ඔය මේ භාණ්ඩ මේ මිල වැඩි වෙලා විකුණන බඩු එහෙම සමූපකාරේ නැහැ. මේකේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ඕන මිනිස්සෙක් ගමේ ගොඩේ ඕනම කෙනෙක්ට දරන්න පුළුවන් විදියට තමයි මේකේ භාණ්ඩ වල මිල ගණන් තියෙන්නේ. ඒකයි ගොඩක් අයට හිතෙන්නේ මේක රජයට අයිති කියලා. දැන් ආයි කොමස් කරන ළමයි විදියට මේක අමතක කරන්න එපා. කවදාවත් සමූපකාර කියන්නේ රජයට අයිති දෙයක් නෙමෙයි. සමූපකාර කියන්නේ පෞද්ගලික අංශයට අයිති දෙයක්. සමූපකාර සමිතියක පවතින ලක්ෂණ අපි කතා කරානේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන මේකේ තියෙන අමුතුම වචන ටික. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඔයාලා අහලා තියෙනවනේ අපේ රටත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා අහලා තියෙනවද? ඔව් සර්. අපේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දෙනවා. ඒ කියන්නේ අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අපිට නිදහසේ ඉන්න පුළුවන් කියන්නේ. කාටවත් යටත් වෙලා නෙමෙයි අපේ රටේ ඉන්නේ. දැන් අපේ රට නිදහස් රටක් යන්නේ වගේ මේ සමූපකාර සමිතියක බැඳිලා ඉන්න අය කාටවත් යටත් වෙලා කාගවත් කීමකට අහන්න එහෙම නිකන් කාගවත් බලපෑමකට කරගෙන යන එකක් නෙමෙයි. මේක කැමති සෙට් එකක් එකට එකතු වෙලා එයාලගේ කැමැත්තෙන්ම ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට අයින් වෙන්න පුළුවන් කිසිම බාධාවක් ඒකේ නීතිමය බලපෑමක් කාගවත් දේශපාලනික මැදිහත්වීමක් හේමකුත් නැතුව ගානට කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් මේක. ස්වේච්ඡා විවෘත සමාජගතය සමාජිකයන්ගේ සාමූහික අයිතිය. මේක සාමූහික අයිතිය කියලා කියන්නේ හැමෝටම තියෙන එක අයිතියක්. හැමෝම එකතු වෙලා දැන් දහ දෙනෙක් එකතු වෙලා සමූපකාර සමිතිය පටන් ගත්තනම් එක්කෙනෙක් මේකේ ලොකුයි එක්කෙනෙක් පොඩි එක්කෙනෙක් ලොකු අයිතියක් තියෙනවා එක්කෙනෙක්ට තියෙන පොඩි අයිතියක් එහෙම නැහැ. හැමෝටම තියෙන අයිතිය සමානයි. අර ඔයාලට මතකද අපි සංස්ථාපිත සමාගමක ප්‍රාග්ධනය හොයාගත්ත විදිය මොනවා කළේද? ප්‍රාග්ධනය හොයාගත්ත සල්ලි හොයාගත්ත කොටස් නිකුත් කළා නේද? අන්න ඒ වගේ තමයි සමූපකාර සමිතියක් කොටස් නිකුත් කළා තමයි සල්ලි හොයන්නේ. හැබැයි මේකේ කොටස් වැඩියෙන් තියෙන කෙනාට ලොකු අයිතියක් කොටස් අඩුවෙන් තියෙන කෙනාට ලොකු අයිතියක් පොඩි අයිතියක් කියලා නැහැ. මේකේ කොටසක් ගත්තත් එකක් ගත්තත් එකයි 10ක් ගත්තත් එකයි 100ක් ගත්තත් එකයි හැමෝගෙම සමාන අයිතියක් තියෙන්නේ. මොකද මේක ලාභයට වඩා සමාජ සුභසාධනයට නැඹුරු වෙච්ච ව්‍යාපාරයක් නිසා. මෙයාලා හොඳ විදියට ඒ කියන්නේ 1972 අංග පහදාන සම්බෝපකාර සමිති පනති ලස්සන ලියාපදි කියලා හරි විදියට කරගෙන නිසා මෙයාලට නෛතික පුද්ගල භාවයක් තියෙනවා. කොහොමත් අකණ්ඩ පැවැත්මක් තියෙනවා. එක්කෙනෙක් නැතුණා කියලා මේ සම්බෝපකාර සමිති නැති වෙන්නේ නැහැ. හරි, අපිට ඊට පස්සේ අද කතා කරන්න තියෙනවා මේ අපි මේ ටික ලියා ගත්තනේ නේද? අයිති කාට තියෙන්නේ? අයිතිවරු සංඛ්‍යාව කීයද? ලියාපදිංචි කොහොමද? මේ ලක්ෂණ ටික ඔක්කොම අපි කතා කරමු. ඊට පස්සේ අද මේකේ වාසි අවාසි ටික කතා කරමු. සමූපකාර සමිති වල වාසි. මේක හොඳයි. මේක ගොඩාක් හොඳ ලාභය අරමුණු කරගෙන ගෙන නෙමෙයි මේක පවත්වාගෙන යන්නේ. මොකද මේකෙන් ගොඩාක් අයට, ඒ කියන්නේ ගොඩාක් ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට පවා මේකෙන් බඩු ගන්න පුළුවන් විදිහට තමයි සමූපකාර සමිතිය තියෙන්නේ. නැත්තම්
සනස බැංකුව ගත්තා ඒක ණය ගන්න ණය ගනිද්දි ගොඩාක් මිනිස්සුන්ට ලේසි ගොඩාක් ගමේ ගම්බල ඉන්න අය ගොඩාක් සනසෙන් තමයි සනසෙන් ණය අරගෙන තියෙනවා සහ බඩු ගන්න සමූපකාර මේව සමූපකාර කඩවලට යනවා එතකොට මේක ගොඩාක්ම සමාජ සුබ සාධන ඉලක්ක කරගෙන තියෙන එක අපිට වාසිය මිනිස්සුන්ට ඒකේ ඒකේ ගනුදෙනු කරන ගනුදෙනු කරුවන්ට ඊට පස්සේ ඊට අමතරව අපිට අර ඔය එයාලගේ තියෙන අලුත් අමුතු වචන සෙට් එක තියෙනනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා සාමූහික අයිතියක් තියෙනවා ස්වේච්ඡාව හා විවෘත සමාජිකත්වයක් තියෙනවා ඒවත් අපිට වාසි විදියටම ලියන්න පුළුවන් සමාජිකයන්ගේ සුබ සාධන වෙනුවෙන් කටයුතු කරනවා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට සපයනවා සමූපකාර සමිති වෙනුවෙන් විවිධ රාජ අනුග්‍රහයන් හම්බ වෙනවා මෙන්න මේ විවිධ රාජ අනුග්‍රහයන් හම්බ වෙන හින්දම තමයි ගොඩාක් අය හිතන්නේ මේක රජයට අයිති ව්‍යාපාර සංවිධානයක් කියලා. එතකොට ආයි කවදාවත් කියන එකක් නෑ නේද ඔයාලා මේක රාජ්‍යංශයට අයිති කියලා. කියන්නේ නෑනේ. කියන්නේ හරි. සමූපකාර සමිතියක උපයනු ලබන සමූපකාර සමිතියක ඒක සමූපකාර සමිතියක උපයනු ලබන අතිරේකය සමාජිකයන් අතර බෙදී යාම මෙන්න මේ වගේ වාසි ටිකක් තියෙනවා අපි මේක අද දිනේ දාගෙන වාසි අවශ්‍ය ලියමු අද දිනේ දාගන්නකො කට්ටියම 2:27 අපි පෙබරවාරි මාසේ හම්බෙන අන්තිම දවස සමූපකාර සමිතිය වල වාසි කියලා මේ ටික දාගන්න. ලියල ඉවරද තාම ලියනවද ලියනවද හරි
හරි ශරීරය ඉවරයි. හත්යෙම ඉවරද? වෙලාව වෙනද කාට හරි තව? හරි නේ. අවාසි මේකේ අවාසිත් තියෙනවා මේ ප්‍රධානම අවාසියක් තමයි मेयालगे तीन समूपकाल प्रतिपत्ति के लिए सैट प्रतिपत्ति वेलट तमा वेटे नीति रीति वेलट को रातीन एक मेयाल दंग समूपकार कड़े कोई अभी विन सूपर मार्केट बेलवा कपिट पेन अभी सामान्य समूपकार बड़ू ना बड़ू अभी अभी आस फूड सिटी कार्स अभी को वगे मे अट इतना पड़ी अरे आसावा इतना कड़े ये वगे सूपर मार्केट लसन कैशियर्स कैशिये कटे लसन इनवा इट बस अभी हूं उदर कटे इनवा අපිට කැමති තරංග ඕන තරංග ඕන වෙලාවක් ඇවිදලා අපිට බඩු තෝරන්න පුළුවන් ඒවත් එක්ක බලද්දී අර සමූපකාර සමಿತಿ වල තියෙන ප්‍රියමනාප භාවයේ චුට්ටක් විතර අඩුයි අන්න ඒ අර යාළගේ ප්‍රතිපත්ති සෙට් එකක් තියෙනවා යාළ ගොඩාක් හිමීට තමයි වර්ධනය වෙන්නේ අර යන තරංගයත් එක්ක ඉස්සරහට එනවා හරිම අඩුයි එතකොට අන්න ඒක යාළට ලොකු අවාසියක් මොකද අර තරඟයට හරියට සාර්ථකව මුහුණ දෙන්න බෑ. හරි. සමූපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු බැවින් තරඟකාරී ව්‍යාපාර වලට ගැලපෙන්න එයාලට ව්‍යාපාර කටයුතු කරන්න අමාරු. සහ ප්‍රාග්ධනයේ සීමිතයි කියලත් අපිට අවාසියකට ගන්න පුළුවන්. මොකද මේ මෙතන ප්‍රාග්ධනය දාන සමාජිකව සාමාන්‍ය සමාගමක ප්‍රාග්ධනය දාන අය වගේ නෙමෙයි මෙතනට එන සමාජිකව සමාජික ගංගකින් විතරක් ප්‍රාග්ධනය රැස් කර ගන්න නිසා ඒ වගේ අවාසි තියෙනවා සමූපකාර සමಿತಿ වල අවාසි කියලා දාලා මේ පොයින්ට්ස් දෙකත් ලියා ගන්න
වෙලාව වනේද? හරි සමූපකාර සමිති ගැන කතා කරලා ඉවරයි. දැන් මම ආයෙ අහන්න. සමූපකාර සමිතියක් හිමිකාරීත්වය මත බෙදුවොත් මොන සෙට් එකටද අයිති වෙන්නේ? මොන කොටටද? පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයට. අරමුණ මත බෙදුවොත් මොන පැත්තටද යන්නේ? ලාභ අරමුණු කර නොගා. හරි නේද? ආයෙ අමතක වෙන්නේ නැහැ නේද මේක? සමූපකාර සමිති ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා සමිති සංවිධාන සමිති ගැන. සමිති ගැන නම් ලොකු දෙයක් කතා වෙන්න නැහැ. මේක ගැන අපි ලොකුවට කතා වෙන තැනක් එනවා 11 වසරේදී. 11 වසරේ 6 වෙනි පාඩමට අපි මේක ගැන ලොකුවට කතා කරනවා. ඒක නිසා මේකේ චූටි දෙයක් කතා කරලා. සමිති සංවිධාන කියන්නේ මේකත් හිමිකාරීත්වය මත ගත්තොත් පෞද්ගලික අංශයට අයිති වෙන අරමුණක් මත ගත්තොත් ලාභ අරමුණු කර නොගත් ඒකෙන් සමාජ සුබ සාධනෙ අරමුණු කරගත් එකක් තමයි මේ සමිති සංවිධාන කියලා කියන්නේ. නැත්නම් සමිති කියලා කියන්නේ. මේ සමිතිවල සමහර විට ඔයාලත් ඇති. මේ සමිති ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් ආරම්භ කරලා තියෙනවා නැත්නම් ඔයාලගේ ප්‍රදේශයේ ආරම්භ කරලා තියෙනවා. ඉස්කෝලේ ඉස්කෝලේ සමිති වලට ඔයාලින් ඉඳලා තියෙනවා දැනට. මං හිතන්නේ සමහර ලාවට ඇති. කලා සංගම් තියෙනවා, යෞවන සමාජ තියෙනවා, ඊට පස්සේ සාහිත්‍ය සමිති තියෙනවා, රතුකුරුස සංවිධාන තියෙනවා, ඒ වගේ එක එක සමිති තියෙනවා ඉස්කෝල වල. ඔයාලගේ පැත්තෙත් ඇති. ක්‍රීඩා සමාජ තියෙනවා, යෞවන සමිති තියෙනවා, කාන්තා සමිති, වැඩිහිටි සමිති, අවමංගල්‍ය ආධාර සමිති, අන්න ඒ වගේ ඔය පුද්ගලයන් විසින් අපි සාමාන්‍ය මිනිස්සු විසින් පටන් ගන්න ව්‍යාපාර සංවිධානය තමයි සමිති. හැබැයි මේවා පටන් ගන්න ඇත්තටම සල්ලි හොයන්න ලාභයක් අරමුණු කරගෙන නෙමෙයි. මොකක් හරි සමාජයට සුබ සාධනයක් කරන්න නේද? සමහර වෙලාවට අපි වෙසක් එකට දාන්සලක් දෙනවා සමිතියේ. නැත්නම් අවුරුද්දට අවුරුදු උත්සවයක් කරනවා. නැත්නම් මොකක් හරි අපි ලාමා නිවාසයකට ගිහිලා දානයක් දෙනවා, වැඩිහිටි නිවාසයකට ගිහිලා දානයක් දෙනවා, ශ්‍රම දානයක් තියෙනවා, නැත්නම් ගමේ පන්සල සුද්ධ කරනවා. ඒ වගේ මොන හරි දෙයක් තමයි මේ සමිති වලින් කරන්නේ. මෙයාලා මේ සමිති පටන් ගන්නෙ සල්ලි හොයන්නම නෙමෙයි, ලාභයක් අරමුණු කරගෙනම නෙමෙයි, සමාජයට මොකක් හරි සුබ සාධනයක් කිරීමේ අරමුණෙන් තමයි මේ සමිති පටන් ගන්නෙ. සමාජ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයන් මේ බොහෝ විට මේවා පිටවන ලබන්නේ සමාජික සුබ සාධනය, ප්‍රජා සේවා හෝ පුණ්‍ය කටයුතු පදනම් කරගෙන. එක එක සමිති ගොඩාක් තියෙනවා. ඉතින් අපිට ඕන තරම් ලියන්න පුළුවන්. මෙතන ක්‍රීඩා සමිති, අවමංගල්‍ය ආධාර සමිති, වැඩිහිටි සමිති, යෞවන සමාජ, ඊළඟට ඔයාලගේ ඉස්කෝලවල වල ගත්තොත් කලා සංගම්, ක්‍රීඩා සමිති ඔයාලගේ ඉස්කෝලවල වලත් තියෙනවා. එක එක ක්‍රීඩාවලට එක එක සංගම් විදියට අපිට මේ ඔක්කොගෙම කරන්නේ සමාජයට. නැත්නම් ඒ කියන්නේ සමාජික යන්නේ මොකක් හරි සුබ සාධනයක්. එයාලා නිකන් ලාභයක් හොයන්න පටන් ගන්න ව්‍යාපාර සංවිධාන නෙමෙයි මේ. හරි. සමිති කියලා මාතෘකාවක් දාගෙන සමිති යටතේ මේ ටික ලියා ගන්න.
समिति मेचर अपने कथागर दिन अभी समिति तनिकर पाड़ किसरा हाट कथागर अवसर दी व्यापार संविधान मेटिक दौदलिकांशे उपमटिक कथाकर एक अभी मेक हिमिकारी मत बेद व्यापार संविधान हिमिकारी मत बेदन कोमदेपेत औदलिकांशिकांशे औदलिकांशे अटते व्यापार संविधान तिब्ब मतक दाने मुलिम तनिपुद्गल हाउल व्यापार संस्थापित समागम समूपकार समिति संविधान हरि मेन मे टिकम कथा कर ली वर एक अभी औदलिकांशे कवर कर लीन राजे व्यापार संविधान तुरा मत कद राज्य राज्य संस्था राज्य डिपार्टमेंट मेन मेकिंग राज्य समागम गेन अभी विस्तारात्मक कथाकरण मुखद राज्य समागम सह मे संस्थापित समागम की दिखम एकाई वेनसती मे संस्थापित समागम औद्योगिकांशेट राज्य समागम राज्यांशेट इतकोट मे दिखम समागम इतकोट मे ऐति पेद विनगे आर मुन विधि अतिकाई विनस तीयन मे संस्थापित समागम सामान्य मनुष्य आरंभने राज्य समागम राज्य अभी कथाकरा इतर राज्य संस्था सह राज्य डिपार्टमेंट गेन ईट पास अपे पाड़म इवर मेन मेदेन अपे पाड़म इवर දැන් අපි එතකොට අපිට යන්න තියෙන්නේ රාජ්‍ය රාජ්‍යංශයට අයිති ව්‍යාපාර ගැන කතා කරන්න. මේ එතකොට පොඩ්ඩක් ඔයාලට හිතෙන්න පුළුවන්නේ හැමෝගෙම මයින්ඩ් එකේ තියෙනවා පොඩි රාජ්‍යංශයක් කියන්නේ හරිම අකාර්යක්ෂම හිම සේවාවක් කියලා නේද? මම පොඩි වීඩියෝ එකක් දාන්න මේක ඇත්තටම තේම රාජ්‍යංශයටම කුත්ත व्यापार
අපි මුලින්ම බලමු රාජ්‍ය සංස්ථා ගැන. එතකොට අපිට කතා කරන්න තියෙන රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ගැන විතරයි. මේකේ රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ ටිකක් තියෙනවා. රාජ්‍ය සංස්ථාවල සමහර වෙලාවට සම්පූර්ණ අයිති රජය සතුයි. අපි මෙහෙම ගත්තොත් राज्य संस्था मे राज्य संस्था वे हिमिकमना मे आईते नंग अभी मे बोलें कि अन्य राज्य संस्था वे हिमिकमना समहर विलावट मेक संपूर्ण राजांशे सत्वे मुलु आईते संपूर्ण आईते तीयन्ने राजांशे नेत्तं मेहम वेन्नत पुलवा मेके बहुतर आईते राजांशे तीयन्नत पुलवा බහුතර අයිතිය කියන්නේ කොච්චරකට වැඩි අයිතියක්ද දන්නවද බහුතර අයිතියක් වෙන්න නම් කීයක් වෙන්න ඕනේද සාමාන්‍යයෙන් 100ට 50ට වැඩි වෙන්න ඕනේ 100ට 50කට වැඩි අයිතියක් ඒ කියන්නේ 100ට 50ක් විතර නෙමෙයි 51ක් වෙන්නත් පුළුවන් 51ක් හෝ ඊට වැඩි ගන්න කියලා සම්පූර්ණ අයිතිය රාජාංශයට යන්නත් පුළුවන් නැත්නම් 100ට 50කට වැඩි කොටසක් ඒ කියන්නේ බහුතර අයිතිය නැත්නම් 100ට 51ක් හෝ ඊට වැඩි කොටසක් අනිවාර්යයෙන්ම රාජාංශයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ
පෞද්ගලිකංශයටත් පොඩ්ඩක් අයිති වෙන්න පුළුවන් මේ රාජ්‍ය සංස්ථා කියන එක. හැබැයි අනිවාර්යයෙන්ම ලොකු අයිතියක් බහුතර අයිතියක් තියෙන්න ඕනේ රාජාංශයට. 100%ක අයිතියක් වෙන්නත් පුළුවන්, 100%ක අයිතියක් නැත්නම් සමහර වෙලාවට බහුතර අයිතියක් වෙන්නත් පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මේකේ වැඩි අයිති තියෙන්නේ රාජ්‍ය අංශයට. राज्य संस्था संस्थापने कराने समागम पणते अटते नवे मे संस्था वाल पूर्ण ऐति राज्य सत्वेनो नैतम वेडि प्रमाण राज्य सत्वेनो मेव पालने वे राज्य विशेष पत्करण अध्यक्ष मंडल विशे हरी इतोड़ वाले मेके मतक त्यागा तीन व्यदगात्म करण तम मेक ऐति राजंशे तम अब राजंश संहार वेलावट पूर्ण ऐति राज्य सत्वेन पुलवा नैत ओके पौद्गलिकांशा बहुतर ऐति राज्य सत्व कुलवाइति कणिमारंशेट मे राज्य संस्था कोहमद अंदुनगा विभाग व्यापार संविधान वाले नाम टीका मनोहरी नाम टीका मे व्यापार संविधान ऐति संविधान नामकरा संविधान वर्गेट मे व्यापार नम इतोट राज्य संस्था वग्द मेती राज्य संस्था मे उदाहरण टीका मेटिक दाल दीन मेटिक लोगो दूर पुलना अंदर मन नमदान नमदान संकेत अंदर इलेक्ट्रिसिटी बोर्ड विद्युली बल मंडल इलांट मेक श्रीलंका विदेश सेवा नियुक्ति कार्यांश अंतिम तीन राज्य सुसल मेक राज्य संस्था वाक्य पड़ला मेक समागम पनते दास हते अंक धर समागम पनते मेक पटांगा मेक पटांगा मे वेन पन तकने समार मे राज्य संस्था वाले वेनम पन मे राज्य पटांगा मुकद मेवा औद्योगिक ओपन मे पटांग विवृत कर मे व्यापार संघाने मे मेव अनिवार्य राजंश मगे विवृत देव राजंश मेक पालने के समागम पणते अटते हर विन नीति अटते मुकद मेक समागम पणते हिंगर मेक समागम तेनवाणी समागम मे अभी मे कथाकरा संस्था वग्ञन समागम पनते अटते हर विन नीति अटते संस्थापने कल पूर्ण ऐतिह राज्य सत्वन हो ऐतिह वेडि प्रमाण राज्य सत्वन व्यापार राज्य संस्था हक्य राज्य विशेष पत्कन अध्यक्ष मंडल मगिन राज्य संस्था पालने वे अरे समागम मेक पालने के अध्यक्ष मंडल मैं व्यापार विशेष हो पुद पालन मगिन हो आरंभ के मेकट समारोह मे दिता इलेक्ट्रिसिटी बोर्ड विद्युत बल मंडल पटांगा पटांगा एकम पनता विद्युत बल मंडल पटांगा मेहमाई मेक वेड कटित मेहमाई मेक अवसान कर मेहमाई मेके कोमद ऐतिहाम एक पनतीन पुडाट संस्था वाले पनता मुखर दिन पोद व्यापड़ गण पुल पनता पार्लमेंट तीन ये पन तीन हरी आर इन पुलवा राज्य समागम इला मतृका दागन मेकलिया मेके हईल मट इक मे पाटकर बेर ना मेके मेके हईलट कर पूर्ण ऐति राज्य सत्वन हो ऐति वेडि प्रमाण राज्य सत्वन गिने पूर्ण ऐति राज्य सत्वन हो ऐति वेडि प्रमाण
රාජ්‍ය සතුන ඒක highlight කරගන්න ඒක තමයි ඔයාලට වැදගත් කරුණකට මෙතන තියෙන්නේ හරි රාජ්‍ය සමා රාජ්‍ය සංස්ථා කියලා මාතෘකාව දාගෙන ඒ යටතේ මේක ලියා ගන්න එතකොට මේක පටන් ගන්න රාජ්‍ය සංස්ථාවක් නිසා සමාගම් පනත යටතේ නෙමෙයි ඒක පටන් ගන්න වෙනම ඒ සංස්ථාවටම අදාළ පනතක් තියෙනවා නැත්නම් මොකක් හරි වෙන පොදු පනතක් තියෙනවා සමාගම් පනත යටතේ නෙවෙයි මේක පටන් ගන්න රාජ්‍ය සංස්ථා කියලා මාතෘකාව දාගෙන මේක ලියා ගන්න මම මේ ඉර ගහප එක highlight කරගන්න සමාගම් පනත යටතේ හැර වෙනත් හිතයකටද සංස්ථාපනය කළ පූර්ණ අයිතිය රාජ්‍ය සතුන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සතුන ව්‍යාපාර එතකොට දැන් අපි මේ එක එකට ආරම්භ කරන පනත් මොනවද කියලා අපි හොයලා බලන ගත්තොත් ඔයාලට පනත් ගොඩාක් මතක තියාගන්න ඕනේ ඒක නිසා මේ එක එක ව්‍යාපාර සංවිධානය කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය පටන් ගත්තේ මොන පනතින්ද වරාය අධිකාරිය පටන් ගත්තේ මොන පනතින්ද කියලා එහෙම ඔයාලා දැනගන්න ඕනේ නෑ මොකද එහෙම වුණනම් ඔයාලට නිකන් දැන් මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වෙබ්සයිට් එකට ගියොත් ඒකේ about us කියලා කොලම් එකක් තියෙනවා ඒකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක මොන පනතින්ද නැත්නම් කවද්ද පටන් ගත්තේ ඔය විස්තර ඔක්කොම බලන්න පුළුවන් ඒ වුණාට දැන් ඒ ඔක්කොම මතක තියාගන්න ඔයාලට මේ සිලබස් එකට එහෙම දීලා නෑ මොකද ලොකු ප්‍රමාණයක් වෙන එහෙම ඔක්කොම පනත් මතක තියාගන්න කිය. නිකන් නම් ටික විතරක් දැනගන්න. මේ මෙන්න මේ මේ උදාහරණෙ ඉන්නේ රාජ්‍ය සංස්ථා වලට කියලා. හරි මේ ටික ලියාගන්න. ලේලි ඉවරයි නම් කියන්න. राज्य संस्था हेमविले उत्तर हरी नहर की हुए राज्य संस्था वाला आई थी सीएट सी आखिर संपूर्ण රාජ්‍යංශයට විතරමයිද යන්නේ විතරමයි කියලා මං කියනවා ඒක උද නැද්ද හැම වෙලාවෙම පූර්ණයි තියෙන්නේ රාජ්‍යංශයටද රාජ්‍ය සංස්ථාවල හ්ම්
කියන්න උත්තරය හැම වෙලාවෙම රාජ්‍ය සංස්ථාවල අයිතිය තියෙන්නේ පූර්ණ අයිතිය රාජ්‍ය අංශයටමද අයිති වෙන්නේ एक तेरुन नेद्द आप देमा एत्तम मावा है नेद्द मावा है नवने वाला टा ओसे मंगे हुए मेर राज्य संस्था वाले संपूर्ण आई थी हम वेला आवे में यानी राज्य अंशेरे वितर में द औद्योगिक अंशेटुलवा पोडक मेके पुलवा मेक पटलवगा मेके पूर्ण आईती राज्य सत्वना पुलवा समहार विलावट बहुतर आईती राज्य अंश सत्वना पुलकिन पौद्योगिक अंशेट चुट्ट इतर की पुलवा लेकिन सामान्य मनुष्य को मेके आईती पोडक पुलवा राज्य संस्था श्रीलंका विद्युली बल मंडली मेक विदेश सेवा नियुक्ति कार्य अंश श्रीलंका वैद्य अधिकारी राज्यसाल इतकोटे मे एक नम नम एक विधिये अब मे पड़ी उदर मेक राज्य संस्था वकीलने मंगीलंगे अन्ना मेक राज्य संस्था वकील अंदर एक क्रमया मेन मे नाम राज्य नीतिगत संस्था कमीशन अधिकारी मंडल कार्यांश नंबल राज्य संस्था अंदर लभे मेन मे नाम इवर विनवन मुखरी आयतनया एक अनिवार्य राज्य संस्था बल मंडल मंडल की नमी श्रीलंका वराय अधिकारी वेरवेन्नी अधिकारी नमी एक मेन मे नमटिक मतक तीयागन मे नमलिंग अनिवार्यक राज्य संस्था नीतिगत संस्था कमीशन अधिकारी मंडल कार्यांश मे नम नमलिंग राज्य संस्था उदाहरण टीका ओण तरंग उदाहरण तीन अट मे पुलवाइड मेन मे वगे नम टिको मेक राज्य संस्था दलवनी एक बल मेक मंडल नम तीन इलाट मेके मंडले मेक नीतिगत संस्था अधिकारी मंडले कमीशन सभा कमीशन तमा कमीशन तमा कमीशन सभा की नीतिगत संस्था कार्यांश संस्था लखने अन्न मे नम टीका मत मे नंबली ओण मेक मे नम मे उदाहरण मेटोड़ ओण तर उदाहरण तीन दिन पुला मे स्लाइड पुलवा मे दूरनी सा मतक तीयागन राज्य संस्था कंदरगन विधि तमा मेन मे नम टीकारी अगट तीन नीतिगत संस्था कमीशन अधिकारी मंडले कार्यांश उन्होंने मेघ राज्य संस्था मे नम टीकागे हाईलैट करें मुखद वाले मे मुखर व्यापारी नमक दुना मेघ संस्था के अंदर पुलवा वचन से तम मेघ इट पास उदाहरण मे उदाहरण लियागतने उदाहरण पुलवा मे वचन हमेकेम एकाने हर लियागन इतोट तेरे मे वचन वाली मेकिवर मेक अनिवार्य राज्य संस्था कील मम्मी रतपाटे लीलते नीन आम टीका हाईलैट कर
දැන් චුට්ටක් හරි ගියාද? තාම එන්න මොද? හරි සර්. ආහ්. හරි සර්. उदाहरण में उपकमल लिया गया था नेतात कमक ने है मैं यार नंबर टेस सेट पे ने एक ना हमारे गाने हर लिया गया ना कोई के नहीं दिखे था संस्थाव के लिए तीन एक कोई कमिश्नर के लिए तीन एक कोई अधिकारी है मंडले कार्य हैं चे एक किंग एक गाने हर लिया गया ना तो रे मैं नाम टी का मात्र तिया गया ना मैं ये वाकिंग ये कार्तिक में वाला दलिया आगे ना यस उदाहरण ना उपकमल लिया गया नॉन ने है मम्मे निकांग में आता क्यों ना माता क्यों ठीक है दम में मेरी डरा वो न तारण तावती ये ना वहाँ अरे ना मेरे नाम ठीक है तमा ओल्ड है तिया नॉन मेरे नाम बलिंग ये वाला ना मेरे का राज संस्था हर कट्टे में वाले के लिए इतना राज्य संस्था वाले लक्षण मैं क्या आई थी एकात तो मैं हिमिकारी इत्ते मात्र गात तो मैं क्या मोनाइश ऐटे दायित्व नहीं राज्य अंशे आरे मोना गात तो लाभ आर्मन कर नहीं 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 ला नहीं मैं मैं कहती हूँ ना लाभ आर्मन कर नोगत सेट के
මොකද සාමාන්‍යයෙන් රාජ්‍යයෙන් අපිට සේවාවක් දෙන රාජ්‍යයෙන් කරන ව්‍යාපාර ගොඩාක් වෙලාවට අභාරුණු කරගත් ව්‍යාපාර නෙමෙයි. මොකද එයාලගේ එයාලා අනිවාර්යයෙන්ම රජය විසින් රජයක් කියන්නේ මිනිස්සුන්ට රටේ ජනතාවට සුබ සාධනයක් සලසන්න. අන්න ඒක නිසා රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකම ලාභාරමුණු කරගත්ත නෙමෙයි. හැබැයි රාජ්‍ය සමාගම් කියන ඒවා ලාභාරමුණු කරගත්. මම අර කලින් කිව්වනේ රාජ්‍ය සමාගම් වල වෙනස වෙන්නේ පෞද්ගලික සමාගමක් වගේම තමයි. හැබැයි වෙනස වෙන්නේ ඒක රාජාංශය පටන් ගත්ත එකක් නිසා. ඔය රාජ්‍ය සමාගම් වලට උදාහරණ තමයි මේ රාජාංශයට බැංකු සමාගම් වලට උදාහරණ. එයාලා වැඩ කරන්නේ කොහොමද ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මතක තියාගෙන සමාගමක් නම් අනිවාර්යෙන් මේක පෞද්ගලික වුණත් රාජ්‍ය වුණත් සමාගම කරමුණ හැම වෙලාවෙම ලාභයම තමයි. සමාගමක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන්ම ලාභාරමුණු කරගෙන තමයි ඒක පටන් ගන්නේ. හැබැයි රාජ්‍ය සමාගම් අනිත් රාජ්‍ය ආයතන රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු එයාලගේ අරමුණ ලාභය නෙමෙයි. ලාභය අරමුණු කර නොගත් සෙට් එකකට තමයි මෙයාලව අයිති වෙන්නේ. ඒකොට මේ හිමිකාරීත්වය අතින් ගත්තොත් රාජ්‍ය රාජාංශයට අයිති අරමුණ මත අතින් ගත්තොත් ලාභ අරමුණු කර මෙයාලට නෛතික පුද්ගල භාවයක් තියෙන මැද්ද තියෙන නිකන් හිතලා ගියා තියෙනවා නෛතික පුද්ගල භාවයක් මෙයාලට වගකීම කොහොමද අසීමිතද සීමිතද සීමිතයි සීමිතයි කියලාද අසීමිතයි කියලාද කියන්නේ අසීමිතයි අසීමිතයි හරියට හරි මොකෝ දන්නවද මෙයාලගේ වගකීම අසීමිතයි කියන්නේ කවදාවත් රාජාංශය කඩන් වැටෙන අංශයක් නෙමෙයිනේ නේද අපි බැංකුවක සල්ලි දාන්න ගියා වුණත් රාජ්‍ය බැංකුවකට සල්ලි දාද්දී හරි විශ්වාසෙන් දාන්නේ මොකද අන්නව රාජ්‍යංශයේ මොන හරි රාජ්‍යයේ අපි සල්ලි දානවා නැත්නම් රාජ්‍යයෙන් මොකක් හරි කරන දෙයක් පෞද්ගලික අංශයට වඩා ආරක්ෂිත බවෙන් වැඩි. ඒක නිසා අලගේ වගකීම අසීමිතයි. මොකද මෙයාල මහජනතාවට කියන්නේ නැහැ අපි කඩන් වැටිලා අපි බුන්නත් දලා මේ රට දැන් ඉවරයි අපිට දැන් අය ගිවා ගන්න බෑ කියලා කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අලගේ වගකීම අසීමිතව මෙයාලා වග කියන්න ඕනේ මේ රටේ ඉන්න මහජනතාවගේ සේවා සැපීම වෙනුවෙන්. මොකද කවදාවත් කියන්නේ බෑ ආ දැන් රජයට සල්ලි නැහැ දැන් මේ ව්‍යාපාරය අපි කරගෙන යන්න බෑ ඒව නවත්තන්න බෑ කියලා හිතන්නකෝ. දැන් විද්‍යාල මණ්ඩලයේ තියෙනවා වෝටර් බෝඩ් එක තියෙනවා ඕවා එයාල බංකවල කියලා නැවැත්තුව මේ රටට දුවගෙන යන්න පුළුවන් ද රට අනිවාර්යයෙන්ම මෙයාලා ඉන්නේ ගොඩක් අපිට අත්‍යවශ්‍ය සේවා සපයන්න ජලය නැතුව ඉන්න බෑ විදුලිය නැතුව ඉන්න බෑ. එතකොට ව්‍යාපාරේ බංකවලොත් කියලා අපේ මේ වැඩ නැවැත්තුවොත් අවදාවත් රටක් විදියට මේ පැවැත්මක් නැහැ. ඒක නිසා මෙයාලා අසීමිතව වගේ කියන්නේ එයාලගේ ව්‍යාපාර කියන අවදාවත් මේවා ව්‍යාපාර නෙමෙයි පාඩු පිට හරි අනිවාර්යයෙන්ම මේවා දුවනවා. ඒ තමයි ලක්ෂණ ටික. එතකොට මේක අයිතිය රාජ්‍යංශයේ සතුයි. හැබැයි මතක තියාගන්න පූර්ණ වශයෙන් සතු වෙන්නත් පුළුවන් බහුතර වශයෙන් සතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි ප්‍රමාණය රාජ්‍යංශයටම තමයි. නෛතික පුද්ගල භාවයක් තියෙනවා. මේක විශේෂ පනතක් නැත්නම් පවද්දා පොදු පනතක් යටතේ ආරම්භ කරන්නේ. මතක තියාගන්න සමාගම් පනත යටතේ ආරම්භ කරන්නේ නැහැ. සමාගම් පනත යටතේ ආරම්භ කරන ඕනම ව්‍යාපාරයක් අයිති වෙන්නේ සමාගමකට. අකන්න පැවෙනවා. එතකොට සමාජගත මුළු තමයි වගකීම අසීමිතයි. මම ඒක රතු පාටින්ම දැම්මේ. ඒක ඔයාලට පැටලෙන්න පුළුවන් ආ. ඒක තදින්ම මතක තියාගන්න මෙයාලගේ වගකීම අසීමිතයි. මොකද රාජ්‍යංශයේ මෙයාලගේ අපේ ව්‍යාපාර බංකවලත් තුන දැන් අපේ වැයක් සපයන්න බෑ කියලා කවදාවත් කියන්න බෑ. තව වෙන ලාභේ වලාභේ රාජ්‍ය සතු වෙන්නේ. හරි ලියා ගන්න. ස්ථාවර ලක්ෂණ. මම මේ රතු පාටින් ලියලා තියෙන ටික highlight කරගෙන ඒක වැදගත්. ඔයාලට අමතක වෙන්න පුළුවන් දැන් මේවා.
තාමල් එනවද? ඔව් සර්. කට්ටේ මියරද ලබවනේ කාටද හරි එතකොට මේකේ මේ මතක තියාගන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි සාමාන්‍ය විදිහට මෙයා නෛතික පුද්ගල බය හැබැයි වගකීම අසීමිතයි මොකද රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් වගකීම සීමිත කරගන්න බෑ මොකද වගකීම සීමිත වෙනවා කියන්නේ යාලා පරි වෙලා හරි බංකොලොත් තුන යාලා පිටපාර්ශ්වයට ඇති බැඳීම් ගෙවන්නේ නැහැ निराකරණය කරන්නේ නැහැ නිසා රාජ්‍යංශය පිටංශ ව්‍යාපාරිකයල ප්‍රදාව යාලා බංකොලොත් වෙන ඒවා නෙමෙයි ඒ නිසා අසීමිතව මහජනතාවට වග කියන්න ඕනේ සත්තාවල පවතින වාසී මේක ගොඩාක් මේ රාජ්‍ය සංස්ථා පිටියේ උදාහරණයක් ගන්නකොට ශ්‍රී ලංකාව මේ විදුලි විදුලි බල මණ්ඩලයේ තියෙනවා ඊළඟ වෝටර් බෝඩ් එකේ තියෙන ඕවා අපිට මේ රාජ්‍ය සංස්ථා වලින් ගන්න ගොඩාක් වෙලාවට අපිට අත්‍යවශ්‍ය සේවා සපයන එක නේද මේ මේව නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයිනේ අපිට කරන්ට් එක නැත්තම් ඉන්න බෑ දැන් වතුර නැත්තම් ඉන්න බෑ අන්න ඒ වගේ ගොඩාක් මේ රාජ්‍ය සංස්ථා අපිට තියෙන්නේ අපිට අත්‍යවශ්‍ය සේවා සපයන්නේ ඒක ප්‍රධානම වාසිය අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත විදිහට සහ පෞද්ගලික අංශයේ ඒකාධිකාරී තත්ත්වය අවම කරන්න. ඒකාධිකාරී තත්ත්වය කියන එක අහලා තියෙනවද කලින්? නැතුනේ නේද? කලින් හම්බෙලාම නැහැ නේද මේ වචනේ? ඒකාධිකාරී තත්ත්වය කියන්නේ ඒකාධිකාරී කියන්නේ මුළු මාකට් එකටම මුළු වෙළඳපොළටම එක්කෙනෙක් ඉන්නවා කියන එක. මම මේක කියන ගමන් ඔලියා ගන්න. එතකොට වෙලාව වැඩි යන්නේ නැහැ නේ? වාසි ලියා ගන්න. හිතන්නකෝ මුළු මාකට් එකටම බාණ්ඩ සපයන්නේ ඉන්නේ එකම එක ආයතනයක් නා අන්න ඒකට කියනවා ඒකාධිකාරී තත්ත්වය කියලා ඒකාධිකාරී තත්ත්වයක් කියලා දැන් අපිට බස් සේවාවක සපයන අංශ දෙකක් ඉන්නවනේ CTB ඉන්නවා ප්‍රයිවට් තියෙනවා දැන් ඔහු හිතන්නකෝ මෙයාලා කියන්නේ සිලෝන් සිලෝන් ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් CTB කියන එකේ දිගනම් එතකොට ඔය TDB අංශය නැත්නම් රාජ්‍යංශයෙන් බස් දෙන්නේ නැත්නම් පෞද්ගලික අංශයේ විතරනේ බස් දුවන්නේ. එතකොට පෞද්ගලික අංශය ඒකාධිකාරී වෙනවා. එතකොට ඒකාධිකාරී කියන්නේ එයාලා විතරයිනේ බස් අපයන්නේ. එතකොට එයාලට කැමති විදියට මොනයක් කරන්න පුළුවන්. මොකද එයාලා හැර වෙන කවුරුත් බස් අපයන්නේ නැහැ. බස් ගාස්තු කැමති විදියට වැඩි කරන්න පුළුවන්. කැමති විදියට ස්ට්‍රයික් කරන්න පුළුවන්. කැමති විදියට දුවන්න පුළුවන් බස් එක. ඒක නිසා අනේක වළක්වන්න මේ රාජ්‍ය සංස්ථා ඇවිල්ලා තියෙනවා. CTB එක ඇවිල්ලා ඒක පොඩ්ඩක් ඒකාධිකාරී දත්ත ආවම මොකද බැරිලා හරි පෞද්ගලික අංශය බස් දාස්තු ඉහළ නැංගුවා CTB එක තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට යන්න. ප්‍රයිවට් අංශය ස්ට්‍රයික් වලොත් CTB බස් තියෙනවා යන්න. එතකොට අර ඒ පෞද්ගලික අංශයේ තියෙන ඒකාධිකාරී බලය අඩු කරන්න සමහර රාජ්‍ය සංස්ථා මැදිහත් වෙලා තියෙනවා. මොකද තිබෙන්නේ නැත්නම් රාජ්‍යංශයෙන් බස් ප්‍රවාහන සේවයක් දාලා තිබෙන්නේ නැත්නම් පෞද්ගලික අංශයට කැමති කැමති විදියට වැඩ කරගෙන යන්න පුළුවන්. ඒකට තමයි ඒකාධිකාරී තත්ත්වය කියන්නේ. එකම එක්කෙනයි මුළු මාකට් එකම පාණ්ඩ හෝ සේවා සපයන්නේ ඉන්නේ. අන්න ඒක නැති කරන්න ඕන ප්‍රයිවට් අංශයට අමතරව TT රාජ්‍යංශයේ වාහන දාන්න. අනිත් එක ලාභයේ රාජසත්ව නිසා එය මහජනතාව වීම. ඒක ඉතින් අපිට කියන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔද රජය කියලා රජයේ එක පුද්ගලයෙක් නෑනේ නේද? රාජ්‍ය සත්ව කියන්නේ මේ ලාභය හැකම මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඒකට ඇත්ත ප්‍රායෝගික වැද්ද කියලා අපි දන්නේ නෑ නේද? රජයේ ලබන ආත්ම මහජනතාවට මෙන්නවද කියලා අපිට හරියටම කියන්න බෑ. සාමාන්‍යයෙන් රජයට වාසය කියන්නේ මහජනතාවට වාසය කියන එක.
රජය ලාභ ලබනවා කියන්නේ මහ ජනතාවට ඒක හොඳක් කියන එක. මේ වගේ වාක්‍ය තියෙනවා. තාම ලියනවද? ඔව් සර්. හරි. හරි සර්. හරි. වෙලාව වුණා කාටද? හරි. එහෙනම් ආවාසි වලට යන්න. මේකේ ආවාසි වෙන්නේ ඒ රාජ්‍යංශයේ තියෙන ආවාසි තමයි. එයාලගේ අර ප්‍රීතිව එයාලගේ කියන්නේ පෞද සෙට වගේ කැමති විදිහට මෙයලට වැඩ කරන්න බෑ. අන්න ඒක තමයි ලොකුම ආවාසිය. ඒ කියන්නේ කැමති විදිහට ඉගෙන ගන්න බෑ. එක එක රෙගුලාසිය දීතිය. එච්චරයි ආවාසි විදිහට අපිට දක්වන්න පුළුවන්. රාජ්‍ය සංස්ථාවල පවතින ආවාසි. ගේනින් ස්වාධීනතර නැතිවීම, රජයේ මූල්‍ය රෙගුලාසිය වලට යටත් වීමට සිදුවීම. राज्य संस्था राज රාජ්‍ය සංස්ථාවලයි තියෙ හැමම 100%ක්ම රජයටමද නැහැ දෙන්නත් පුළුවන් සමහර වෙලාවට බෞද්ධ රයිතියක් දෙන්නත් පුළුවන් කොහොම හරි වැඩි කොටස අනිවාර්යයෙන් රජයට හරි අපි ඊළඟට යමු ඊට කලින් ගැන රාජ්‍ය සංස්ථාවක් අඳුර ගන්න පුළුවන් නම් මොනවද සාමාන්‍ය රාජ්‍ය සංස්ථාවක් නම් වෙන විදි මොනවද සංස්ථා राज्य संस्था राज्य डिपार्टमेंट मेके डिपार्टमेंट අර රාජ්‍ය සංස්ථාවල තමයි නම් සෙට් එකක් තියෙන්නේ. මේකෙදී විශේෂත්වයක් තියෙනවා. රාජ්‍ය සංස්ථාවලදී පූර්ණ අයිතිය රජයටනේ. පූර්ණ අයිතිය රජයට හෝ බෞද්ධ රයිතියක් යන්න පුළුවන්. හැබැයි මේකේ 100%ක් අනිවාර්යයෙන්ම පූර්ණ අයිතිය රජයට විතරයි. 100%ක් අයිතිය රජයට විතරමයි. ඒ කියන්නේ පෞද්ගලික අංශයට මේකේ පොඩි අයිතියක්වත් කවදාවත් දෙන්නේ නැහැ. राज्य संस्थावल पूर्ण हो बहुत राज्य पूर्ण राज्य क्रियात्मक दुम्रे दुम्रे दुम्रे
ප්‍රවාහණය මොකක්hari අමාත්‍යංශයක් යටතට තමා මේ දෙපාර්තමේන්තුව වැටෙන්නේ. ඒතකොට මේව තනිකරම 100%ක්ම රාජ්‍ය අංශයටම අයිති දේවල්. මේකත් මේකෙත් වෙන්නේ අර අතම වගේ තමයි මිනිසුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා දෙයක් තමයි මේකෙත් වෙන්නේ. ඒතකොට මේකත් හිතේ මත ගත්තොත් රාජ්‍ය අංශයට අයිති අරමුණක මත ගත්තොත් ලාභ අරමුණු කර නොගත් उदाहरण සමාගම් රෙජිස්ට්‍රේෂන් මේක දෙපාර්තමේන්තුව තමයි දෙපාර්තමේන්තුව කියලාමයි නම තියෙන්නේ. එතකොට මේක කෙලින්ම අපිට අඳුර ගන්න පුළුවන් මේක දෙපාර්තමේන්තුවක් කියලා.
उदाहरण नैतिया मेके मतगन संस्थावक मेके अच्छे संपूर्ण राज्य सत्वा अति संस्थावक संपूर्ण विनवा राज्य डिपार्टमेंट वाले लक्षण लक्षण राजल भाव तीन राज्य संस्था वाल भाव मेकट राज्य डिपार्टमेंट भाव नीति में पुद्गल भाव की तेरम की व्यापार संविधान नीति में कटयुत लोन व्यापार वाहन व्यापार नीति में कटयुत नमेम व्यादान पुलवा मेकदी मे राज्य डिपार्टमेंट इन मेके डिपार्टमेंट प्रधान इतकोट मनोहारी नीति में कटयुत अनिवार्य डिपार्टमेंट नमी डिपार्टमेंट प्रधान हेम बेडक एक वालट मेक अत्र पेटल पुलवा संस्था वेन डिपार्टमेंट एक चुट्टा भारतीय मतक त्यागन राज्य संस्था वालट नीति में पुद्गल भाव्यक्तियन एक ओके अब राज्य डिपार्टमेंट वाले नीति में पुद्गल भाव्यक् हेतु तमय ये नीति में वेडकरा राज्य डिपार्टमेंट नमी डिपार्टमेंट दी हेम नीति में कटयुत दीम ऐ तमाये वेड वेट इधर अमतक राज्य डिपार्टमेंट वाले नीति में पुद्गल भाव्या हेतु तम एक डिपार्टमेंट प्रधान मेल के वग की असीमित वग की असीमित अखंड प्रवेदम हर इतने लक्षण तीन मेके भारतीय मत नीति में पुद्गल भाव्या डिपार्टमेंट पूर्ण राज्य अखंड मेकटोन सलिटिक वार्षिक आय लेकनी आयवयन सामान्यस आयवयी राज्य आदाय आदाय अभी देखा
अप्रैल नैतिक बुद्धि प्रधान हाईलैट कर नैतिक बुद्धि प्रधानमंत्री हम करम मे आलट नैतिक बुद्धि हेतु व्यापार संविधान लोक व्यापार संविधान नैतिक बुद्धि हेतु मतकने हेतु उत्तरे मत उत्तम हेतु प्रधान नैतिक बुद्धि अमृत बला पार्थ मेन्वे पवती
මේක එක මාසයක් කියන්න පුළුවන් ගොඩාක් සේවකයන්ට මේක රැකියා අවස්ථා දීලා තියෙනවා ඉතා ඉහළ ප්‍රමාණයක් ඉන්නවා සාමාන්‍යයෙන් එක දෙපාර්තමේන්තුවක නිකන් කම් විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා විදුලි බල මණ්ඩලයේ තත්ත්ව ගොඩාක් තියෙන ලොකු උස ගොඩනැගිලා ඕන තරම් කියන දුම්රිය මේ පරි විදුලි බල මණ්ඩලය නෙමෙයි දුම්රිය දෙපාර්තමේන්තුව හිතන්නකෝ විදුලි මණ්ඩල මේ දෙපාර්තමේන්තුවත් එහෙමයි දුම්රිය දෙපාර්තමේන්තුව ඕන තරම් ඉන්නේ අනිත් දෙපාර්තමේන්තුවල රාජ්‍ය සංස්ථාවල පෞද්ගලික අංශයේ ඒ කියන්නේ රාජාංශයේ කට්ටිය වැඩට යන්න කැමති මොකද නිකන් ඉන්න පුළුවන් කියලානේ ගොඩක් වෙලාවට නේද පෞද්ගලික අංශයම නැහැ ඕටි මේ රැර අවදාවත් කට්ටිය රැ 30 වැඩ කරනවා දැකලා තියෙනවද නැහැ නේද අර ළඟදි නම් එහෙම දෙයක් වුණා මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කට්ටිය පොඩ්ඩක් බය වෙලා රැ 30 වැඩ කරන්නේ නැත්නම් මේ සාමාන්‍යයෙන් කවදාවත් රාජාංශයක මිනිස්සු රැ 30 වැඩ කරන්නේ නැහැ. මොකද ඒ කියන්නේ වැඩ ටික කරත් විදියට ඉන්නවා. ඕන තරම් සේවක ඉන්න. එතකොට එක්කෙනෙක්ට තියෙන රාජකාරි ගොඩක් අඩුයි. ඒක නිසා රාජාංශයේ මේ මේ ගොඩාක් වෙලාවට ගොඩක් අයට රැකී අවස්ථා දීලා තියෙනවා. ඒක නිසා තමයි ඒක පවතින අඩු වෙන්නේ. ඒකයි ගොඩාක් අය රාජාංශයේ වැඩ කරන්න යන්න කැමති. රාජාංශයක් ගන්න කැමති නැහැ. ඒ වුණාට රාජාංශයේ රස්සාවක් කරන්න යන්න කැමති. අයිස් ගහන්න එහෙම පුළුවන්. මේ හැම දෙයක්ම තියෙන්න පුළුවන් ඉතින් සමහර. සහ මේක මේ මේතර ලාභ අපේක්ෂා වෙන්නේ නැතුව මිනිසුන්ගේ සමාජ සුභ සාධන උදෙසා වෙන්නේ. තියාගන්න. නම ලියාගන්න ඔයාලා. සහ මේක දැන් හිතනකො දුම්රිය දෙපාර්තමේන්තුව වගේ දුම්රිය දෙපාර්තමේන්තුව දැන් දුම්රිය මාර්ගයක් හදන එක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මුල් රටේම දුම්රිය මාර්ගය තියෙනවා දුම්රිය මාර්ගයක් හදන්න කොච්චර කාලයක් යනවද නේද ඒ කොට දාලා ඒ පීලි දාලා අපි නිකන් මේ විනාඩි 20න් 30න් දුම්රියක ගමනක් ගියාට ඔක හදන්න අවුරුදු ගාණක් අනිවාර්යයෙන්ම යන්න ඇති එතකොට ඒ වගේ දෙයක් පෞද්ගලික අංශයට කරන්න බෑ දැන් දුම්රිය සේවය ගත්තොත් ලංකාවේ ඒකාධිකාරියක් කියන සේවයක්. මොකද දුම්රිය සේවාව පෞද්ගලික අංශයේ වෙන කවුරුත් වෙන නමකින් පවත්වාගෙන යන්නේ නැහැ නේ. දුම්රිය සේවාව තියෙන්නේ රජයට විතරයි. එතකොට එයාල මොනවද ඒ කළත්, එයාල ස්ට්‍රයික් කළත් අපි බලාගෙන ඉන්න ඕනේ, කාල වැඩි කළත් අපි බලාගෙන ඉන්න ඕනේ. අපි කරන්නේ දෙයක් නැහැ. මොකද වෙන දුම්රිය සේවාවක් නැහැ. එතකොට විශාල ප්‍රාර්ථනාවක් අවශ්‍ය වන දීර්ඝ කාලීන සංවර්ධන සඳහා හේතු වන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා. ගොඩක් වෙලාවට පෞද්ගලිකංශය නම් මේ වගේ දෙයක් කියලා හිතන්න අමාරුයි මොකද ඒකට විශාල ප්‍රාග්ධනයක් ඕනේ සහ ඒක එක සැරයක් හදුවට පස්සේ ඕන තරම් කාලයක් තියෙන බල දැන් ගොඩක් වෙලාවට මේ අපන් ගොඩක් මේ සුද්ධංගේ කාලෙත් වේවනේ නේද අවුරුදු කීයද අන්න ඒ වගේ දීර්ඝ කාලීනව උදව් වෙන සේවා සඳහා ගොඩක් මේ දෙපාර්තමේන්තු පිහිවෙලා හරි තව කට්ටිය මෙහෙම දවන ඉඳලා ඉවරයිද හරි නේ අවාසි තියාගමු අවාසිය තමයි මේ රාජ මේ සේවක වැඩි හිඳම දැන්ට මේ වැඩුම් ගෙවන්න ලොකු පිරිවැයක් යන්න සේවක ගොඩාක් එකට තීරණ ගැනීම ස්වාධීනත්වයෙන් අර වගේම තමයි රාජ්‍ය සංස්ථා වගේම තමයි මොකද එක එක නීති රෙගුලාසි වලට යටත් වෙලා වැඩ කරන්න වෙන්නේ
තියාගෙන පවතින අවාසි වෙන්න ඕනේ ආ පවතින අවාසි තියාගෙන කට්ටියම හරිද? හරි. අපි එතකොට දැන් ව්‍යාපාර සංකම්මික කතා කළා අපේ ප්‍රධානම මේ පාඩමට අදාළව කරගෙන ඊට පස්සේ තව පොඩි දෙයක් බලන්න ඕනේ. ඕනෑම ව්‍යාපාර සංවිධානයක පවතින පොදු ලක්ෂණ. දැන් අපි ව්‍යාපාර සංවිධානයේ කතා කළානේ. මේ දැන් राज्य पार्टी संपूर्ण राज्य नीति में पुद्गल राज्य संस्थापक राज्य संस्थापक एक नैतिक पुद्गल भाव्यक्तिमागल व्यापार नैतिक पुद्गल भाव्यक्ने एक दीना एक संविधान संविधान लक्षण विनाशे व्यापार संविधान पवधन उदाहरण मे व्यापार अर मुना लाभ व्यापार अर मुन लाभ समाज सुख साधन අනිවාර්යයෙන්ම අරමුණක් තියෙනවා නමක් තියෙනවා ඕනෑම ව්‍යාපාරයකට නමක් තියෙනවා ඒක සමාජ සම්පත් පවත්වාගෙන යන්නත් පුළුවන් නැත්නම් වෙන ලස්සන නමක් තියෙන්නත් පුළුවන් අනිවාර්යෙන් පුද්ගලයන් ඉන්නවා පුද්ගලයෝ නැති නෑනේ අවම තරමේ එක පුද්ගලයෙක් ව්‍යාපාරී ඊට පස්සේ කටයුත්තක ආර්ථික කටයුත්තක නියැලෙනවා आर्थिक कटयुक्त अनिवार्य कलमनाकरण पालन कलमनाकरण समागम अध्यक्ष मंडल अकीन समागम अध्यक्ष मंडल अकीन राज्य डिपार्टमेंट सॉरी राज्य संस्था अध्यक्ष मंडल अकीन अने समारे बट समोपकार अध्यक्ष पुदुलाक्षण विभाग ओणम व्यापार पुदुलाक्षण ओणम व्यापार पोदे अरमुन व्यापार ओणम व्यापार ओणम व्यापार हेम व्यापार मुखकारी आर्थिक कटयुत व्यापार कटयुत नियलेन पॉइंट संविधान विधान व्यूहन के तेरम तम
මේකේ කවුද ලොක්කා ඊට පල්ලෙයන් ඉන්නේ කවුද ඊට පල්ලෙයන් ඉන්නේ කවුද කියලා අපිට හොයන්න පුළුවන් මොකක් හරි ව්‍යාපාර සංවිධානයකට ගියාම ආ මේකේ ලොකුම එක්කෙනා තමයි මෙයා මෙයා ඉන්නේ ඊට පල්ලෙයි මෙයාගේ තනතුර තියෙන්නේ ඊට පල්ලෙයි අන්න ඒ වගේ ඕනම ව්‍යාපාරයක් කියන අනුපුද්ගලයා ව්‍යාපාරිකයෙක් නම් එක්කෙනා ඉන්නේ සමහර විට එයාට පල්ලෙයි සේවකයෝ ඉන්න පුළුවන් අන්න ඒ වගේ හැම ව්‍යාපාරයකටම සංවිධාන ව්‍යූහයක් තියෙනවා ඒ කියන්නේ තනතුරු කොඩ ගහලා තියෙන ආකාරය උඩම ඉන්නේ කවුද ඊට පල්ලෙන් ඉන්නේ කවුද ඊට පල්ලෙන් ඉන්නේ කවුද යටින්ම ඉන්නේ කවුද අන්න ඒ වගේ පැවැත්මක් තිබීම පැවැත්මක් කියන්නේ අකණ්ඩ පැවැත්මක් තියෙන්නත් පුළුවන් නැත්නම් අකණ්ඩ නොවන පැවැත්මක් තියෙන්නත් අනිවාර්යෙන් පැවැත්ම කියන්නේ දවසක හරි පැවැත්මක් තියෙනවා නැත්නම් ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ මේ ටික ලියාගන්න එතකොට මෙතනින් ඔයාලට තුන හතරක් මතක තියාගන්න පුළුවන් නම් ඇති ඒ කියන්නේ මේව ඕනෑම ව්‍යාපාර සංවිධානයක තියෙන පොදු ලක්ෂණ ओण व्यापार संविधान लक्षण हतर संविधान लक्षण हतरा ओण व्यापार लक्षण योग व्यापार संविधान सलका बल करण අපි ව්‍යාපාර සංවිධාන වර්ග ගොඩක් ගැන කලින් කතා කළා. ඉතින් අපි දැන් බලන්න ඕනේ ව්‍යාපාරේ පටන් ගන්නවා නම් මොන ව්‍යාපාර සංවිධානයක තෝරගන්නේ කියලා. දැන් ඔයාලා හැම දෙයක් ගැනම දන්නවනේ. මූලික දැනුමක් හැම ව්‍යාපාර සංවිධානයක් ගැනම තියෙනවා. එතකොට ඔයාලට හිතෙන්නම දැන් ඔයාලට ඔළුවේ තියෙන අයිඩියා එකක් තියෙනවා කියලා හිතන්න ව්‍යාපාරයක් බිස්නස් එකක් පටන් ගන්න. එතකොට දැන් මේ ඔක්කොම ගැන හොයලා බලලා දැන් මං කැමති මංම තමන්ම කලමනාකරණය කරනවට ව්‍යාපාර වෙන අය මැදිහත් වෙනවට කැමති නැහැ මං කැමති මං විතරක් තනියෙන් ලාභ ගන්නවට වෙන අයව මැදිහත් කරගන්න කැමති නැහැ අන්න ඒ වගේ හිතන කෙනෙක්ට සුදුසු ව්‍යාපාර සංවිධාන වර්ග මොකක්ද ඒක පුද්ගල ව්‍යාපාරය නැත්තම් තව කෙනෙක්ට හිතන්න පුළුවන් මට තනියෙන් කරගෙන යන්න අමාරුයි තව කෙනෙක්ව උදව්වට ගන්න ඕනේ සහ අවම නීතිමය ලියවිලි යටතේ පටන් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ දෙයකට එයාට ගැළපෙන්නේ මොකද්ද? අවුල් ව්‍යාපාර. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේක පොඩ්ඩක් විධිමත් විදියට කරගෙන යනවා. මම තව කට්ටියව බඳව ගන්නවා. තව කට්ටියව අයිතිකරු විදියට ගන්නවා. මං ආස කොටස් නිකුත් කළ ප්‍රාග්ධනය ගන්න. එතකොට වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්න මේක කලමනාකරණය කරන්න. ඒ වගේ කෙනෙක්ට මොකද්ද හොඳ? व्यापार संविधान क्रम तोरागनी सल की साधकीपे अटीपुर व्यापार आर मुन बलन व्यापार पारण बलन कलमकरण कौदी बलन අපිට මීට වඩා උන තරම් දේවල් බලන්න පුළුවන්
පිටිදී මේවා කියන්නේ අරමුණ අපි හිතනවා ලාභ අරමුණ කරගෙන ව්‍යාපාරයක් කරන්න තනි පුද්ගලයෙක් වගේ නැත්නම් අවුල් ව්‍යාපාරයක් වගේ හොඳයි අපිට ලාභෙන්නේ මේ ඕනේ මට ඕනේ සමාජයට සුබ සාධන වැඩක් කරන්න එහෙනම් අපිට සමිතියක් පටන් ගන්න පුළුවන් නැත්නම් සමූපකාරයක් පටන් ගන්න පුළුවන් ඒ වගේ දේවල් නැත්නම් කලමනාකරණය කරන්න කැමති කලමනාකරණය මම්ම කරගන්න කැමති එහෙනම් තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කලමනාකරණය මට කරන්න බෑ මං අධ්‍යක්ෂ මණ්ඩලයකට දෙනවා එහෙනම් සමාගම අන්න ඒ වගේ එක එක දේවල් අපිට මේකට කල්පනා කරන්න පුළුවන් තියාගන්න මාතාව යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීම එයට තේරියා ගන්න මේ අර මේ දෙබස ඇතුලේ තියෙන ටික නෙමෙයි අනිත් එක ලියා ගන්න ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමදී සැලකිල්ලට ලක් ගන්න ලබන සාධක කීපයක් පහත වේ මෙච්චරක් විතර නෙමෙයි තව අපිට ඕන දෙයක් හිතන්න පුළුවන් පාසෙන් ආරම්භ කරන්න පුළුවන් කම ගැන හිතනවා කොහොමද ප්‍රාග්ධනය දාන්නේ කියලා හිතන ඕන දෙයක් අපිට හිතන්න පුළුවන් ව්‍යාපාරයේ ආරමුණු අපිට ලාභ ගන්න ඕන නම් ලාභ අරමුණු කරගෙන ව්‍යාපාරය පටන් ගන්න ඕනේ ලාභ ලාභේන පරිමාණය අපි කෙලින්ම ලොකු පරිමාණයකට පටන් ගන්නවද මහා සුළු පරිමාණයෙන් සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරය මුලින්ම පටන් ගද්දි මහා පරිමාණයෙන් පටන් ගන්න එක ප්‍රායෝගික නෑ ඕනම ව්‍යාපාරය චූටි තැන ඉඳලා තමයි මහා පරිමාණයට වෙන්නේ ඔයාලා අහලා තියෙනවද ඔය ඇපල් සමාගමේ සමාගමේ එහෙම කතා ඒ වගේ තියෙන මේකම පොඩි ගොඩක් පොඩි රාජ්‍යකකින් පටන් අරගෙන තියෙන්නේ හැම වෙලාවෙම පරිමාණය ගොඩක් පොඩි පස්සේ තමයි ලෝක ප්‍රසිද්ධ හොන්ත ලොකු ව්‍යාපාර සංවිධාන වෙලා मुलु पाड़म साराश करला පොඩි කොටුවක් ගන්න කොටුවක් ගන්නත් ඔයාලට මේක ෆිල් කරන්න පුළුවන් නම් ඔක්කොම එකේ කරන එකක් මම හදුවා මෙන්න මේම මේ වගේ විස්තර දාලා ඔයාලා බලන්න මේ මේ ටික ඔයාලට කරගන්න පුළුවන් ද කියලා තනියම මෙන්න මේ ටික ඔයාලට තනියම පුරව ගන්න පුළුවන් දැන් ඔයාලා මේක ගහගන්න යන්න එපා හරිද මේක මම දැන් අද පාඩම ඉවරයිනේ මම මේක මේ ස්ලයිඩ් එක PDF කරලා ඔයාලට දාන්න. ඊපස්සේ මේ ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා තනියම මේක මේ විදිහට ගහගෙන මෙන්න මේ ඇප්ල් තියෙන ටික පුරවන්න පුළුවන් ද බලන්න. දැනට මාර්ක් එක පුරවගෙන යන්න. ඉස්සලාම මේ IT කියන මේ කොලම් එක පුරවමුකෝ. IT ගැන බලද්දී මුලින්ම ව්‍යාපාර. මට කියන්න මෙතෙන්ට එන්න උත්තරේ මොකද්ද? කාටද තනි පුද්ගල ව්‍යාපාරයක IT තියෙන්නේ? हाउल करवाद हाउल करवा सीमा सहित समाज आठ दायित्व कोटा सीमियां टा ये निकियन कोटा सीमिया समुपकार एक काट दायित्व सामाजिक ओह एक टा कोटा सीमियां के अन्न पुलान सामाजिक के अन्न पुलान गांड दिनों का के अन्न पुलान वो एक नाम है ये तूने मौका क्यों हुआ कामक नया
පුළුවන් සමාජිකයන් කියන්න පුළුවන් ගනුදෙනු කරුවන් කියන්න පුළුවන් රාජ්‍ය සංස්ථාවල අයිතිය රජයට හැබැයි හැම වෙලාවෙම පූර්ණ වශයෙන් රජයද නැත්තම් පූර්ණ වශයෙන් වෙන්නත් පුළුවන් බහුතර වශයෙන් වෙන්නත් පුළුවන් නේද එතකොට අපි ඒක දාමු පූර්ණ හෝ බහුතර වශයෙන් දෙපාර්තමේන්තු වලට කොහොමද අයිතිය රජය ඒක සම්පූර්ණයෙන්ම රජයට පූර්ණ වශයෙන් රජය හරි එහෙනම් අපි ඒක පුරවගන්න රාජධානී සපයා ගැනීම සල්ලි කොහොමද හොයාගන්නේ තනි පුද්ගල ව්‍යාපාරය ගන්න රාජධානී සපයන්නේ කවුද ඉන්නේ එයා විතරමයි ඉන්නේ නේද තනි පුද්ගලයෙකු විසින් අයිතිකරු විසින් කවුල් ව්‍යාපාරවල කොහොමද රාජධානී සපයන්නේ කවුල්කරුවන් මන්ද සීමා සහිත සමාගමක කොහොමද රාජධානී හොයාගන්නේ पोटास राज्य संस्था को රජය මගින් නේ දෙපාර්තමේන්තු රජය මගින් හරි වගකීම පොලේ වගකීම කොහොමද සීමිතයි කවුල් ව්‍යාපාර සීමිතයි පැටල වෙන්න බෑ මේවා සමාගමක වගකීම සීමිතයි සීමිතයි හැබැයි ගොඩක් වෙලාවට මේ සමහර වෙලාවට මේ දේවල් තියෙනවා ඒනට අපි සාමාන්‍ය කියන සීය රාජ සංස්ථා අසීමිතයි දෙපාර්තමේන්තු අසීමිතයි කළමනාකරණය කරන කොට අනුකූල ව්‍යාපාර අයිතිකරු තමයි අවුල් ව්‍යාපාර අවුල්කරුවන් සමාගම් සමාගමනාකරණ කොටසේ මියන් නෙමේ කවුද समूपकार अध्यक्ष मंडल इन हद्दन नोड़ अध्यक्ष मंडल हद्दन इन राज्य संस्था अध्यक्ष मंडल अध्यक्ष मंडल डिपार्टमेंट कौद इन प्रधान डिपार्टमेंट प्रधान नैतिक बुद्धल भाव तनि बुद्धल व्यापार औल व्यापार समागम समूपकार राज्य संस्था अट्ला
දෙපාර්තමේන්තු නැත්තම් කවුද ඒකට මේ වැඩ කරන්නේ නීතිමය කටයුතු කරන්නේ කාගේ නමින්ද දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නමින් හරි තනිපුද්ගල ව්‍යාපාර අකන්ට පැවැත්ම කොහමද නැහැ අවුල් ව්‍යාපාර වල නැහැ සමාගම් තියෙනවා සමූපකාර තියෙනවා සංස්ථා තියෙනවා දෙපාර්තමේන්තු තියෙනවා හරි මෙන්න මේ මේ ටේබල් එක ඔයාලට තනියෙන් පුරවා ගන්න පුළුවන් නම් ඔයාලා හරි ඔයාලගේ මේ පාඩමේ ඔක්කොම ඔයාලගේ ඔළුවට ගිහිල්ලා ගොඩාක් ගොඩාක් දේවල් ඔළුවට ගිහිල්ලා කියලා එක තමයි මේක දැන් ඔයාලා ලියන්න යන්න එපා හැබැයි මේක ඔයාලා මම මේක ස්ලයිඩ් එක දැම්මට පස්සේ පොතේ මේක තනියෙන් ගහගෙන උත්තර ටික ඔයාලා උත්තර ටික දාගන්න නැතුව උත්තර ටික තනියෙන් දාගන්න try එකක් දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ දැන් මට මේ පාඩම ඔළුවට ගිහිල්ලා තියෙනවද කියලා. මම අදම ස්ලයිඩ් එක දාන්නම්. ඊට පස්සේ දැන් අපේ පාඩම ඉවරයි. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම තුනම ඉවරයි. මම එතකොට ලබන සතියේම එක්සෑම් එකක් දෙන්න හොඳ නැහැ නේද? ඉවර වෙච්ච ගම මම ලබන සතියේ කියන්නම් දවසක් එක්සෑම් එකට. ඊට පස්සේ අපි ලබන සතියේ පටන් ගන්නවා ගිනුම් කරන්නේ. අලුත්ම පාට් එකක්. ඔයාලා දැනට මේ ওই නෝට් එක ලියන්නේ CR පොතකද පොඩි පොතකද? පොඩි පොතක ලියනවා නම් ඒක CR පොතක් අනිවාර්යෙන් ගන්න. මොකද මේ අපිට ගිනුම්කරණයට යද්දී පොඩි පොතක් ඉඩමදි වෙනවා අනිවාර්යයෙන්ම CR පොතක් ලබන සතියේ ගන්න සහ අර මම කිව්වා නේද ඔයාලට මේ අපි මේ ගිනුම්කරණයේ ඉඳන් මන්ටියුට් එක අප්ලෝඩ් කරන්නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න පුළුවන්ද මේ ලබන සෙනසුරාදා පන්තියට එද්දී ඩවුන්ලෝඩ් කරන්න මේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන තියාගන්න පුළුවන් නේද පුළුවන් සර් ඔව් එතකොට ඔයාලට මේ ආයි නෝට්බුක් එකක් වෙනම ඕනේ නැහැ මම තනිකර ටියුට් එකේම දෙන්නම් හරිද ටියුට් එකේ හිස් තැනුත් තියෙනවා එතකොට වෙනම නෝට්බුක් එකක් ඕනේ නැහැ මතක් කරලා මම අද සඳු මේ සෝරි අද සෙනසුරාදානේ ඔව් නැ මේ එපා චමිදු ඒ කියන්නේ පොතක් ඕනේ නැහැ මම ටියුට් එක දෙනවනේ මේ මේක තනිකරම ටියුට් එකෙන්ම ගන්න හදන්න ප්‍රින්ට් ප්‍රින්ට් අවුට් එක ගන්න කට්ටියටම පුළුවන් නේද මේ එහෙනම් මම හෙට වෙද්දි ඉඳලා වෙද්දි ටියුට් එක දාලා තියන්න අද හෝ හෙට බලන්න සයිට් එකට ගිහිල්ලා ටියුට් සටතේ මේ ක්ලාස් එකට ගිහිල්ලා එතකොට ඔයාලට දවස් 5ක් විතර තියෙනවනේ ප්‍රින්ට් අවුට් එක ගන්න පුළුවන් නේ හැබැයි ඒක හැමෝම ගන්න ඕනේ හැමෝටම පුළුවන් නේද කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ප්‍රින්ට් අවුට් ගන්න විදිහක් නැති එම් ප්‍රශ්නයක් නැතුව ඇතිනේ නැත්නම් ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන බලාගත්තත් කමක් නැහැ හැබැයි ඒක ගොඩක් හොඳයි මේ ටියුට් එකේ ප්‍රින්ට් අවුට් එක අරගෙන මේකම ලියනවනම් හරි එහෙනම් මම අද හරි අද හෝ හෙට අනිවාර්යයෙන්ම ටියුට් එක අප්ලෝඩ් කරලා දෙනනම් ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන පාඩමට සහභාගී වෙන්න තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ගිනුම්කරණය දැනට සමහර ක්ලාස් වල පටන් අරගෙන ඇති ගිනුම්කරණය ඇනිලා වගේ කවුරු හරි ඉන්නුම් කෙනෙක්ට බය වෙලා වගේ කවුරු හරි ඉන්නනම් අනිවාර්යෙන් ඉන්න කියන්න 100% ගැරන්ටි කරනවා පොඩ්ඩක්වත් අමාරු නැති විදිහට ගිනුම් කරන්නේ අනිවාර්යෙන් ඔයාලට මේවා කරනවා ඒක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා අනිවාර්යෙන් ඔයාලගේ ඉස්කෝලේ පන්ති වල අනිත්‍යක සාපේක්ෂව ඔයාලව මොස්තල් ඉහෙළම තැනක තියෙනවා අනිවාර්යෙන් එහෙනම් අපි ලබන සතියේ හතට පටන් ගමු මතක් කරලා ටියුට් එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙනම මේ ලෑස්ති වෙන වැඩේට හරි එහෙනම් කට්ටියටම සුබ දවසක් thank you sir thank you sir